දැයි මිනුම් උපකරණ භාවිතා කිරීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ වර්ග කීපයක් තියෙනවා. ඒකාංග දෝෂය, අහඹු දෝෂය, නිර්පේක්ෂ දෝෂය, භාගික දෝෂය, ප්‍රතිසර දෝෂය වශයෙන්. ඒකාංග දෝෂ කියලා හඳුන්වන්නේ උපකරණයේ පවතින යම් දෝෂයක්. දැන් මීටර රූලක පාඨාංග ලකුණු කරලා තියෙන විදිය සමහර තැන්වල වැරදිලා තිබොත් ඒක ඒකාංග දෝෂයක් වෙනවා. උදාහරණයක් වශයෙන් සෙන්ටිමීටර් 5 කියන තියෙන ඕන තැනට සෙන්ටිමීටර් 6 ලියවිලා තිබ්බොත් එහෙම ඒක උපකරණයේ තියෙන දෝෂයක්. ඒතර මේකේ දක්වලා තිනවා ඒකාංග දෝෂය යටතේ වැරදි ලෙස ක්‍රමාංකිත. ඒ කියන්නේ පාඨාංග වැරදි ලෙස ලකුණු කරලා තිබීම. මාපකයේ වැරදි ලෙස සලකුණු කර ඇති ශූන්‍ය සලකුණ. ඒකත් උපකරණයේ ලකුණු කිරීමේ ඇතිවන දෝෂයක්. හෝ සෙමින් ක්‍රියා කරන විරාම ඝටිකාව. ඒ කියන්නේ ඔරලෝසුවක කටුයම් හිරවීමක් නිසා හෙමින් යනවා නම් ඒක උපකරණයේ දෝෂයක්. ඉතින් ඒ වගේ දෝෂයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතා හොඳින් බැලුවේ නැත්නම් නමුත් පරීක්ෂණයකදී එකෙන් ගන්න පාඨාංග වලට ඇතිවන දෝෂය අපි ඒකාංග දෝෂයක් වශයෙන් හඳුන්වනවා. ඒ විදිහේ පාඨාංග නැවත නැවත ගැනීම මගින් ඒකාංග දෝෂයක් ඉවත් කරගන්න බෑ. මේකේක කියනවා මිනුම කිහිප වාරයක් නැවත නැවත ගැනීමෙන් මෙවැනි වර්ගයේ දෝෂවලට බලපෑමක් ඇති නොවේ. අවසන් ප්‍රතිඵලය ගණනය කරන තෙක් එය අනුමාන කළ හැකි නොවේ. මෙවැනි වර්ගයේ දෝෂ ඉවත් කර ගැනීමට ශෝධනයක් යෙදීම, මිනුම් උපකරණය මාරු කිරීම හෝ එය නැවත ක්‍රමාංකනය කිරීම සිදු කළ හැක. ඒ කියන්නේ උපකරණයේ තියෙන දෝෂය අඳුනගන්න පුළුවන් නම් ශෝධනයක් යොදන්න පුළුවන්. එහෙම බැයි නම් දෝෂය හරියට අඳුරන්න බැයි නම් දැන් ඔරලෝසුවක් හිර වෙනකොට අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ හිර වෙයිද මොකක්ද හේතුව කියලා. එහෙමනම් උපකරණය මාරු කරන්න වෙනවා. එතකොට අපිට පේනවා නම් පරිමාණයේ ක්‍රමාංකනයේ යම් වරදක් තියෙනවා කියලා. ඒක නිවැරදිව ක්‍රමාංකනය කරන්න පුළුවන්. එහෙනම් ඒ දෝෂය මගහරින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා, බැරි අවස්ථාවක් තියෙනවා. ඊළඟ දෝෂය අහඹු දෝෂය. මෙම දෝෂවල තරම පරීක්ෂණය කරන්නාට උපකරණ කෙතරම් හොඳට පරිහරණය කළ හැකිද යන්න මත රඳා පවතී. පරීක්ෂණය කරන්න අය හොඳින් සිදු කරයි නම් අහඹු දෝෂ කුඩා වේ. දෙන ලද රාශියක් සඳහා පාඨාංග ගණනාවක් ලබාගෙන ඒවායේ මධ්‍යනය ලබා ගැනීමෙන් සමස්ත දෝෂය අඩුවේ. දැන් බොහෝ විට පාසල්වල පරීක්ෂණවලදී ඇති වෙන දෝෂය තමයි අහඹු දෝෂය. මොකද මේ පරීක්ෂණය කරන අයගේ යම් නොසලකිල්ලක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා එයාලගේ දෝෂ තමයි මේ පරීක්ෂණයට බලපාන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ යම් පරීක්ෂණයකදී පාඨාංග කීපයක් අරගෙන සාමාන්‍ය අගය නැත්නම් මධ්‍ය අගය ගන්න කියලා. චලන වික්ෂය භාවිතයේදී මේක මතක ඇති. චලන වික්ෂය භාවිතා කරලා සේන් සිදුරක විෂ්කම්බය හොයන පරීක්ෂණයේදීම අපි කියනවා පාඨාංග කීපයක් අරන් මධ්‍ය අගය ගන්න කියලා. තවත් පරීක්ෂණවලදී පාඨාංග පද්ධතියක් අරගෙන ප්‍රස්ථාර ඇඳීමෙන් කරන්නේත් ඒ අහඹ දෝෂ මගහැරීම සඳහා ප්‍රස්ථාරයේ භාවිතා කිරීම. ඉතින් එහෙමනම් අපිට තේරෙනවා පරීක්ෂණයක් කරන්නා විසින් ඉතා හොඳින් ඒ පාඨාංග ලබා ගත්තොත් අහඹ දෝෂ මගහරින්න පුළුවන් බව සහ පරීක්ෂණය කීප වාරයක් කිරීමෙන් ඒ සාමාන්‍ය අගය ලබාගෙන අහඹ දෝෂ මගහරින්න පුළුවන් බව. ඊළඟට කියනවා මිනුම් උපකරණයක පරිමාණයක් ඇත. එම පරිමාණයෙන් ලබාගත හැකි කුඩාම මිනුමක් ඇත. එම මිනුම් උපකරණයේ භාවිතයෙන් කුඩාම මිනුමට වඩා නිර්වද්‍යතාවයකින් යුතු මිනුමක් ලබාගත නොහැක. උදාහරණයක් වශයෙන් මීටර රූලෙහි කුඩාම මිනුම මිලිමීටර 1ක් වෙයි. එම නිසා මීටර රූල භාවිතයෙන් මිලිමීටර 1කට වඩා අඩු වඩා නිර්වද්‍යතාවයකින් යුතු මිනුමක් අපේක්ෂා කළ නොහැක. ඒකේ අදහස සාමාන්‍ය මීටර රූලකින් අපි ගන්න පාඨාංග සියල්ලම මිලිමීටර 1ක දෝෂයක් විය හැකි වැඩි හෝ අඩු. එනම් මීටර රූල භාවිතයෙන් සෙන්ටිමීටර 17.3 හෝ 17.4 සෙන්ටිමීටර වැනි පාඨාංග ප්‍රකාශ කළ හැකි වුවත් සෙන්ටිමීටර 17.3 5 වැනි පාඨාංගයක් ප්‍රකාශ කළ නොහැක. මක් නිසාද මේ දෙවැනි දශම ස්ථානය මේ පහ කියන ඉලක්කම අපිට මීටර රූලකින් කියවන්න බැහැ. ඒ නිසා අපිට හැට පේන මට්ටමට මිලිමීටර භාග ප්‍රකාශ කිරීම වරදක්. මිනුමක් ගැනීමේදී සිදුවිය හැකි උපරිම දෝෂය පරිමාණයේ කුඩාම මිනුම වෙයි. එමනම් පරීක්ෂණයකදී අපි පාඨාංග ගන්නකොට කුඩාම මිනුම ඒ උපකරණය සඳහා දැනගන්න ඕනේ. අපි ඊටම පරිස්සමෙන් පාඨාංග ගත්තත් ඇති වෙන්න පුළුවන් උපරිම දෝෂය තමයි ඒ කුඩාම මිනුම වෙන්නේ. දෝෂෙහි තරම මනිනු ලබන ප්‍රමාණය සමග සැලකිල්ලට ගත යුතුය. ඒකේ අදහස
උපකරණයක දෝෂය පමණක් අපි දැනගත්තට මදි ඒකෙන් ගන්න පාඨහාන කිය 90 දෝෂයේ වැදගත්කම තේරුම් ගත යුතුයි දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම මෙතන මිලිමීටර් 208 ධන හෝරින 1 බොහොම දුරට නිවැරදි මිනුමකි මිලිමීටර් 2 ධන හෝරින 1 බොහෝ දුරට නිර්වද්‍ය නොවන මිනුමකි මේක සාමාන්‍ය අදහස අපි මීටර රූලකින් යම් දිගක් මනින වේලාවක ඒකේ පාඨාංකයේ මිලිමීටර 208යි කියලා අපිට පෙනුනොත් ඒකේ මිලිමීටර එකක දෝෂයක් තිබිය හැකි මොකද උපකරණයෙන් මිලිමීටර එකයි මනින්න පුළුවන් අඩු මාගිය එහෙමනම් 208 වාගේ අපිට පෙවුනට ඊට වඩා එකක් වැඩියෙන් හෝ අඩුවෙන් තියෙන්න පුළුවන් මේක ඒ තරම් ලොකු කරදක් වශයෙන් අපි පිළිගන්නේ නැහැ වක් නිසාද මිලිමීටර 208ක් දිගයකක එකක් අඩු හෝ වැඩිවීම ලොකු දෝෂයක් නෙමෙයි නමුත් ඊළඟයේදී අපිට ලැබෙන පාඨාංගයේ මිලිමීටර 2යි කියලා අපිට ලැබුණොත් ඒකෙත් දෝෂය තියෙනවා මිලිමීටර 1ක දන් හෝරින. හැබැයි ඒකේ තරම් හොඳ මිනුමක් නෙවෙයි. මක් නිසාද මිලිමීටර 1ක දෝෂයක් තියෙන උපකරණයකින් මිලිමීටර 2ක් මැන්නාම විශ්වාසදායක නැහැ. මේක තව විදිහකට කියනවනම් අපි කිව්වොත් කොළඹ සිට නුවරට දුර කිලෝමීටර 120යි කියලා. ඒකේ කිලෝමීටර 121යි කිව්වත් 119යි කිව්වත් ඒ තරම් ලොකු දෝෂයක් නෙමෙයි. ඉතා විශාල දුරකදී දෝෂය ඒ තරම් අපිට වැදගත් නැති නිසා නමුත් අපි කිලෝමීටර් 5ක් මයිනකොට දෝෂය කිලෝමීටර් 1ක් තියෙනවා නම් ඒ කියන්නේ කිලෝමීටර් 5ක් මනපුවාම අපි හිතනවා නම් ඒක කිලෝමීටර් 6 වෙන්නත් පුළුවන් කිලෝමීටර් 4 වෙන්නත් පුළුවන් කියලා ඒකේ වැදගත්කමක් නැහැ ඒක සුදුසු පාඨාංගයක් නෙවෙයි ඒකයි මේ කියලා තියෙන්නේ මේ අනුව අපි කියනවා දෝෂ සංසන්දනය කිරීමේදී තමයි මේ පාඨාංගයේ වැදගත්කම අපිට තේරුම් ගත යුතුවන්නේ. ඒ නිසා භෞතික විද්‍යාවේදී මේකට අදහසක් දීලා තියෙනවා නිර්පේක්ෂ දෝෂය සහ භාගික දෝෂය සහ ප්‍රතිසත දෝෂය කියලා අවස්ථා කීපයක්. නිර්පේක්ෂ දෝෂය කියලා කියන්නේ සාමාන්‍යයෙන් උපකරණයේ තියෙන කුඩාම මිනුම. ඒක තමයි මේ උපකරණයෙන් ඇති වෙන්න පුළුවන් දෝෂයේ අගය. එතකොට භාගික දෝෂය කියලා කියන්නේ ඒ කුඩාම මිනුම හෙවත් මනින්න පුළුවන් අවමාගය අපි මැනමු පාඨාංකයෙන් බෙදපුවාම ලැබෙන උත්තරේ. ඒකට අපි කියනවා භාගික දෝෂය කියලා. කුඩාම මිනුම බෙදීම පාඨාංකය. ඒ භාගික දෝෂය අඩුවන තරමට හොඳයි. එතකොට ඒක තව පහසුවට 100ෙන් වැඩි කරලා අපි ප්‍රතිශතයක් වශයෙන් දක්වනවා. එහෙනම් ප්‍රතිශත දෝෂයේ 100ට අගේ බලපුවාම හුඟක් අඩුයි නම් ඒක හොඳයි. දැන් එහෙමනම් අපිට තේරෙනවා මේ භාගික දෝෂය හෝ ප්‍රතිශත දෝෂය අවම කර ගැනීම තමයි අපි උපකරණයකින් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේකෙන් අපිට තේරෙනවා උපකරණයක් භාවිතා කිරීමේදී ඒ පාඨාංග පිළිබඳව නිවැරදිතාවය පිළිගත හැකි මට්ටමක තියෙන්න ඕනේ. ඒතර මේකේ තියෙනවා තව උදාහරණයක්. අර ඉහත දක්වපු භාගයන් අනුව මිලිමීටර් 208ක් මැනපු වෙලාවක ඒකෙන් ගන්න පුළුවන් කුඩාම මිනුම එක නිසා 1 208 න් බෙදන්න ඕනේ කුඩාම වෙනු මේක පාඨාංගයේ 208යි එතකොට එනවා අපිට මෙතන භාගික දෝෂය 0.02048යි කියලා. ඒක 100 න් වැඩි කරපුවාම එනවා ප්‍රතිශත දෝෂය 0.48යි 100ට. ඒ දෝෂය ප්‍රකාශ කිරීමේදී සාමාන්‍යයෙන් සාරතාංක 1කට පමණක් දැක්වීම ප්‍රමාණවත් බැවින්. සාමාන්‍ය මතයක්. එහෙනම් මෙතන දශම ස්ථාන 4ක් තිනුට අපි ඒක පූර්ණ සංඛ්‍යා අවසාන සංඛ්‍යා දෙකෙන් එකක් පමණක් ලැබෙන පරිදි 8ෙන් මෙතෙන් එකක් එකතු කරපුවාම 0.0005යි භාගික දෝෂය ප්‍රතිශතයේ 0.05යි මේ අවස්ථාවේදී අපි මේ ඉහත පාඨාංග අගුව ගත්තාම. ඒතර බලන්න මේ ඊළඟ පාඨාංගය ගත්තොත් එම 2 මිලිමීටර 2 කියන එකට අදාළව දෝෂය එක නම් අපිට තේරෙනවා සුළු කරලා බලපුවාම භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය විශාලාගයක් වන බව. ඒකයි සුදුසු නැහැ කියලා කියන්නේ. ඊළඟට භෞතික විද්‍යාවේ සාමාන්‍ය අදහසක් තියෙනවා මිනුමක නිර්වද්‍යතාවයේ ප්‍රමාණවත්යකක් ලෙස සලකනු ලබන්නේ දෝෂය 100ට 1ක් හෝ ඊට වඩා අඩු නම්ය. මේක සාමාන්‍ය දෙයක්. අපි පුළුවන් තරම් බලන්න ඕනේ එහෙමනම් දෝෂ ප්‍රතිශතයේ 100ට 1කට වඩා අඩු අගයක් තබා ගන්න. ඒ නිසා දිගමැනීම සඳහා මීටර රූලක් භාවිතා කරන්නේ නම් මිලිමීටර් 100ක දිගක් මනින විට ඒ කියන්නේ සෙන්ටිමීටර් 10ක දිගක් මනින විට ප්‍රතිශත දෝෂය සුළු කරපුවාම එනවා 100ට 1යි කියලා. එහෙනම් මීටර රූලකින් මිලිමීටර් 100ක් හෙවත් සෙන්ටිමීටර් 10ක් මනනකොට ප්‍රතිශත දෝෂය එනවා 100ට 1ක්. ඒ නිසා සෙන්ටිමීටර් 10ට වඩා කෙටි දුර ප්‍රමාණ මැනීමට මීටර රූලකින් ලැබෙන
නිර්වද්‍යතාව ප්‍රමාණවත් නැතයි සලකනු ලැබේ. මක්නිසාද අපි සෙන්ටිමීටර් 10ට වඩා අඩු වගයන් මැන්නුත් මේ ඉහත අර්ථ දැක්වීම අනුව ප්‍රතිශත දෝෂයකට වඩා වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා සාමාන්‍ය මීටර උලකින් සෙන්ටිමීටර 10ට වඩා අඩු වගයන් මැනීම උසස් පෙළ මට්ටමේදී සුදුසු නැහැ. ඉතින් එවැනි අවස්ථාවකදී දිග මැනීම සඳහා මිලිමීටර 1ට වඩා අඩු කුඩාම මිනුමක් ඇති උපකරණයක් භාවිතා කළ යුතු වේ. මේ සඳහා වර්ණීය මූලධර්මයේ හෝ ඉස්කුරුපු මූලධර්මයේ ඇසුරින් තනාගත් පරිමාණ සහිත උපකරණ භාවිතා කළ යුතුය. ඒ අනුව තමයි උසස් පෙළ භෞතික විද්‍යාව යටතේ මිනුම් උපකරණ වශයෙන් වර්ණීය කැලිපරය, මයික්‍රෝමීටර් ඉස්කුරුපු ආමාණය, ගෝලමානය, චලන වීක්ෂය වැනි උපකරණ ගැන සාකච්ඡා කරන්නේ.